හොඳයි. අපි අද කතා කරමු ආලෝකයේ පරාවර්තනය පිළිබඳව. ආලෝකයේ පරාවර්තනය කියන්නේ අදහස් වන්නේ යම්කිසි ආලෝක කිරණයක් පරාවර්තක පෘෂ්ඨයක ගැටෙන විට ඒ නැවතත් මුලින් ආලෝක කිරණේ පැවති මාධ්‍යයට ගමන් කිරීම. අපිට රූප සටහනක් ආදරණයක විස්තර කරන්න පුළුවන් මේ විදිහට. මේ තියෙන පරාවර්තක පෘෂ්ඨයක් නම් උදාහරණයක් විදිහට තල දර්පණය. ඒ මතට ආලෝක කිරණයක් මේ විදිහට පතිත වෙනවා නම් අපිට ඒකට නමක් දෙන්න පුළුවන්. එම ආලෝක කිරණය පතන කිරණය ලෙස එම ආලෝක කිරණය නැවතත් මේ විදිහට හැරී ගමන් කරනවා. එතකොට මෙන්න මේ හැරී ගමන් කරන කිරණය පරාවර්තන කිරණය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එහෙනම් ආලෝකයේ පරාවර්තනය කියලා අදහස් කරන්නේ යම්කිසි ආලෝක කිරණයක් පරාවර්තක පෘෂ්ඨයක් මත ගැටුණට පස්සේ එම ආලෝක කිරණයේ ගමන් මාර්ගය වෙනස් වෙලා යනවා. ඒ සංසිද්ධිය තමයි ආලෝකයේ පරාවර්තනය කියලා කියන්නේ. ඊට පස්සේ මම මේ රූපසන් තවදුරටත් විස්තර කරන්නම්. මෙහෙම මේ දර්පණ පෘෂ්ඨය මතට ගැටෙන කිරණයට අපිට නමක් දෙන්න පුළුවන් පතන කිරණය කියලා. ඒ වගේම දර්පණ පෘෂ්ඨය මත ගැටි හැරී ගමන් කරන ආලෝක කිරණයට අපිට නමක් දෙන්න පුළුවන් පරාවර්තන කිරණය කියලා. ඊට පස්සේ මෙන්න මේ පතන කිරණය තල දර්පණය මත ගැටෙන ලක්ෂ්‍ය අපිට හඳුන්වන්න පුළුවන් පතන ලක්ෂ්‍ය කියලා. එම පතන ලක්ෂ්‍යයේදී අපිට පුළුවන් රේඛාවක් නිර්මාණය කරන්න මෙන්න මේ තල දර්පණ පෘෂ්ඨයට ලම්බකව. මෙන්න මේ විදිහට. මෙන්න මේ ඇඳලා තියෙන රේඛාව අපි ඇඳදී පතන ලක්ෂ්‍යයේදී තල දර්පණ පෘෂ්ඨයට ලම්බකව ඒ රේඛාවට අපිට නමක් දෙන්න පුළුවන් අභිලම්බය කියලා. තව දෙයක් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ පතන කිරණය සහ අභිලම්බය අතර කිසියම් කෝණයක්. ඒ කෝණයට අපිට නමක් දෙන්න පුළුවන් පතන කෝණය කියලා. ඒ පතන කෝණය අපි සංකේතවත් කරනවා සිම්පල් i කියන අකුරෙන්. ඒ වගේම මෙන්න මේ පරාවර්තන කිරණය සහ අභිලම්බය අතරත් අර කලින් වගේම අපිට කෝණයක් දකින්න පුළුවන්. එම කෝණයට අපි කියනවා පරාවර්තන කෝණය කියලා. මේ පරාවර්තන කෝණය අපි සංකේතවත් කරන්නේ සිම්පල් r කියන අකුරෙන්. හරි, අපි දැන් බලමු පරාවර්තන නියම. අපි කතා කරනවා නියම දෙකක්. එතනින් පළමු නියමය. පළමු නියමයෙන් අදහස් කරන්නේ මෙන්න මේ පතන කිරණය, ඒ වගේම පරාවර්තිත කිරණය සහ අභිලම්බය කියන තුන්දෙනාම එකම තලයක පැවතිය යුතුයි කියන දේ තමයි පළමු නියමෙන් විස්තර කරන්නේ. දෙවන නියමේ බලමු. දෙවන නියමෙන් විස්තර කරන්නේ මෙන්න මේ පතන කෝණයත් පරාවර්තන කෝණයත් දෙන්න එක සමාන වෙන්න ඕන කියලා. පතන කෝණය පරාවර්තන කෝණයට සමාන වෙන්න ඕන කියලා. හරි, මේ තමයි ආලෝකයේ පරාවර්තනය සහ පරාවර්තන නියම පිළිබඳව විග්‍රහය. Thank you.